Rosa, Dancing Stars. Ati balamu, obata me randi sitiya wagema tawdurutath ilanga watiya dakwa tarange thula randi sitinna puluwan wenna kiyala. Ee obata labuna lakunu mattamata anukoolawa oba inne honda mattama. Yana aniwaryenma oba mul nanthanayangata wada yama kiyē dinē vedikawa matha idipat kala. E wagema bohoma vishwasayakin yutuwa tamai oba ඔබගේ තරඟ වටයන්ට මුහුණ දෙන්නේ. ඒ ඔබගේ නර්තනයන් තුළින් අපිට දැක ගන්න පුළුවන්. ඔබේ නර්තනයට විනිශ්චය මණ්ඩලයේ සතුටු වුණාට ප්‍රේක්ෂකයන් සතුටු වෙනවා. විනිශ්චය තීරණය වෙලා තියෙන්නේ මෙසේ. අද දිනේ ඔබට ඇත්ලටිටත් මේ තරඟෙන් ඉදිරියට යෑමට හැකිද නැද්ද කියා දැනගැනීමට ඔබට ස්වල්ප වේලාවක් Randy City Mercedes. Elsa, Satu Mohatak, Randy City. Gayesha saha Sujiva. İyi dine Gayesha ge idripat kiri mi dakapu? Preşekin, o bata onun ge adahas prakasha kalad. Gada khatiye call kara. Call kalle yalla kiwa gada klasa ke nato agi para agi ne me. Apı yam kisi dakka agi ne dakka. Ada nata nupula anki la pi dakka. Samaharu man nalla tena dakka la ti bunne hai. ඉතින් එහෙමයි මට කෝල් කරලා කිව්වා හරිම ලස්සනයි කියලා. සමහරව මම නටන තියන දැකපොයත් හිටියා. ඒ අයත් කිව්වා ඔව් තවත් හොඳට උත්සාහ කරන්න විනිශ්චය මණ්ඩලෙ කියපුවා හොඳ හොඳ දේවල් යොමු කරගන්න කියලා වෙලා. ඉතින් මම හිතනවා මට ගොඩක් කමෙන්ට්ස් හම්බුණා. ඒ කමෙන්ට්ස් දුන්න හැමෝටම ස්තුතියි. ඉතින් බලාපොරොත්තුවක් තබාගත හැකි. එහෙම නේද? අනිවාර්යයෙන්ම තමන් ගැන බලාපොරොත්තු තමන්ට තියෙන්න ඕනේ විශ්වාසය. මට ඒ විශ්වාසය තියෙනවා. බොහොම හොඳයි. බොහොම ධනාත්මකව හිතන තාරකාවක් තමයි ගයේෂා කියන්නේ. නදීෂා මට මතකයි කිව්වා ඇයි ඉන්නේ බොහොම පසුපසින් කියලා. එහෙමද? නදීෂාම බොහොම නිර්භයව කීප දෙයක් තමයි තාරකාවන් සියදෙනා අතරින් ඔබ ඉන්නේ අන්තිම ස්ථානයේ කියලා. ඔබට මෙහෙම හිතෙන හේතුව කුමක්? මම කිව්වේ මං ගැන විතරයි රන්දික ගැන නෙමෙයි. මං ගැන විතරයි මං කිව්වේ. නෑ මොකද මම රංගන ශිල්පිනියක්, මම නර්තන ශිල්පිනියක් නෙමෙයි ඇත්තටම. මේ තුන්දෙනාම ඉතාමත් දක්ෂ රංගන ශිල්පියන්. ඒ අතින් බැලුවම මං අවංකව පිළිගන්න ඕනේ මං ඉන්නේ පසුපසින් කියලා. හොඳයි. අවංකව පිළිගත්තර තමන් ඉන්නේ පසුපසින් කියලා අවංකව පිළිගන්න පුළුවන්ද තවත් ඉදිරියට යන්න ඕනේ නැහැ කියලා. ඒක මට කියන්න බෑ. ඒක තීරණය කරලා තියෙන ජනතාව. මම දන්නේ නැහැ ඒ තීරණය මොකද්ද කියලා. කොහොම වුණත් අද දවසේ ඉවත් වෙලා යන සිද්ධ වුණොත් බොහොම සතුටින් මේ හැම කෙනෙකුටම බොහොම ආදරෙන් ලෙන්ගත්ව සුබපතල යන්න තරම් මගේ හදවත පිරිසිදුයි. හොඳයි. බොහොම සන්තෝසයි. නදීෂා කියන නිසා ඇයි ඉන්නේ පසුපසින් කියලා, ගයේෂා කියන නිසා ඇයි ඉන්නේ ඉදිරියෙන් කියලා මීළඟ මිනිස්සු ලබා දිය යුත්තේ කාටද? මට තීරණය කරන්න අපහසුයි. නමුත් මම හිතනවා මීළඟට අවමනාපය ලබාගත් තාරකාවක් නම් කළ යුතුයි කියලා. ඒ අනුව මීළඟට ප්‍රේක්ෂක ඔබගේ අවමනාපය ලබාගෙන තිබෙන්නේ ගයේෂාත් නදීෂාත් අතරින්. නදීෂා ඔබ. එනිසා ඔබට ඔබේ අවසාන විනිශ්චය ලැබෙන අතුරු තවත් ස්වල්ප මොහොතක් වේදිකාව මත රැඳි සිටින සිදුවේ. කුෂානි සඳරේකා මුලින්ම බාර දුන්න අභියෝගය ජය ගත්තේ නැහැ. නමුත් ඊයේ දිනේ නර්තන අභියෝගය නම් ඔබ හොඳින් ජය ගත්තා. ඒ නිසාම තමයි ඔබට ඊයේ දිනේ තාරකාවට ලැබෙන ලකුණු අතරින් ඉහළම ලකුණු සංඛ්‍යාවක් ලැබුණේ. ඊයේ දිනේ ඔබට උපරිම ලකුණු සංඛ්‍යාව රෝසි සේනානායක මහත්මිය ලබා දුන්නා. ඒත් එක්කම ඔබගේ net කඳුලින් තෙත් වුණා. ඔබ බොහොම සංවේදී කලා ශිල්පියෙක්. කලාකරුවන් බොහොම සංවේදී කියලා කියනවා. ඒ අනිවාර්යයෙන්ම ඔබට පීඩා තිබෙනවා. රෝසි සේනානායක මහත්මිය කියා සිටියා ඔබ කලාපෞලකින් පැවතෙන කෙනෙක්. ඒ උරුමය, ඒ දක්ෂතාවය ඔබ තුළ තියෙන බව. ඔබ දක්ෂ ගායන ශිල්පිනියක්, රංග ශිල්පිනියක් පමණක්ම නොවේ කුෂානි. ඔබ ඉතාමත්ම දක්ෂ නාට්‍ය ශිල්පියක්. අපි ඉතාමත්ම සන්තෝෂයි ඔබ සිස් ඩාන්සින් ස්ටාර් සීසන් 2 තරගාවලියට සහභාගී වීම ගැන. මොකද කුෂානිගේ අපි නොදත් දක්ෂතාවයක් අපි බොහොම හොඳින් ග්‍රහණය කරගත්තා. ඒ තමයි ඔබගේ නර්තන හැකියාව. අනිවාර්යයෙන්ම ඔබේ සහායකයා ගැන කතා කරන්න ඕනේ.
ඔබට මතකද රෝස් සේනක මහත්මිය කියා සිටියා. ඔබේ සහායකයාගෙන් ලැබුණු ඒ සහය ඔහුගේ දක්ෂතාවය තුළින් ඔබගේ නර්තන හැකියාව ඔබගේ ඉදිරිපත් කිරීම තව තවත් උපමට්ටම් වුණා මිසක් ඒ නුඹට හානියක් වුණේ නැති බව. ඒ අනුව ඔබගේ නර්තන අංගය අංග සම්පූර්ණ නර්තන අංගයක් බවට ඊයේ දිනේ පත් වුණා. කුෂාන් ඊයේ දිනේ ඔබගේ රසකස් කාව්‍යයන් දැක්ව ප්‍රතිචාර කොහොමද? ඉතාමත් සතුටුයි. සියලු දෙනාම සුබ පැතුවා බලපු ගමන්ම සියලු දෙනාම දුරකථන ඇමතුම් ඒව මගින්. ඉතින් හරි සතුටක් දැනුණා. ගොඩක් මේ සඳහා මං ගොඩාක් වින් කරනවා ආසාවෙන් සතුටින්. ඉතින් මේක ලොකු ශක්තියක්. හොඳයි කුෂාන්. මේ අවස්ථාව ඇත්තටම මේ මං මුලින්ම මගේ රසික රසිකාවයන්ට ස්තුතිවන්ත වෙනවා. මාව ලසන්තව ඒ වගේම මේ සිරස කාර්ය මණ්ඩලයට අපිව ධෛර්යමත් කරනවාට එන ආධුනික කලා ශිල්පීන් විදිහට. කුෂානි කතා කරද්දී මට කුෂානි කියලා යම් දෙයක් මතක් වුණා. ඒ තමයි මේ ඔබ නොදන්නා දෙයක්. කුෂානි ඊයේ දිනේ මට කියා සිටිනවා, නිරෝෂා මට හරියට නිින්ද යන්නේ නැහැ. විශේෂයෙන්ම සෙනසුරාදා දවසට නිින්ද අහලකටවත් මගේ එන්නේ නැහැ. හැමතිස්සෙම හිතේ මැවෙන්නේ නාචනයන් කරන විදිහ, පුහුණු වෙන විදිහ, විනිශ්චයට ලක් වෙන අයුරු. කුෂාන්ට හැමතිස්සෙම හිතෙන්නේ අවසානයේ මා සමග රැඳී සිටින තාරකාවන් අතර ඇය ඉන්නවයි කියලා. කුෂාන් ඔබ එසේ සිතුවට ඔබට ඒ වගේ පින්තුර මැවුණට අනිවාර්යයෙන්ම ඔබේ ඉලක්කය ඔබේ අරමුණ මුලින්ම ඉදිරියට යෑම. එහෙම නේද? අනිවාර්යයෙන්. ඒ අනුව කුෂාන් ඔබගේ බලාපොරොත්තු අදිනේ සඵල වෙයිද? එමත් නැත්නම් ඔබ මවා ගන්න ආකාරයට අද ඔබට මා සමග අවසානයේ දක්වා රැඳී සිටීමට සිදු වේද? දන්නේ නැහැ. කුෂාන් ඔබ වෙනුවෙන් විනිශ්චයක් ලබා දී තිබෙනවා. ඒ අනුව සමහර විට අපි කියනවා අපි හීනෙන් දකින දේවල් සැබෑ වෙනවායි කියලා. ඒ වගේම සමහර විට අපි කියනවා අපි හීනෙන් දැක්කට ඒව සැබෑ වෙන්නේ නැහැ කියලා. කුෂාන් යද ඉන්නේ මොන වගේ තත්ත්වයකද? කුෂාන් අද ඔබ මේ තරගය තුළ අව මනාපි ලබාගත් තාරකාවන් අතරට මීළඟට එකතුවන්නේ නැහැ. ඔබ ඉදිරියට යනවා. සුබ පැතුම්.